ඉන්න දෙන සුප්‍ර එක නැට ඔබෝ එක සුවත් තමයි සපා පාක් එකේ අපිද කොහෙද මුලින්ම පාක් එකට හොරාට පණ ඉන්නේ කේනවනේ ඉන්න යන්න පුළුවන් ඊසියා සුපිරි බාණ්ඩයක් තියෙනවා තව අපි වස්පින් ගියලුත් මේ බයික් එක මේක 919 අපේ ටයර් මෙන්න මේ වගේ නැත්තම් එහෙම තිබ්බ නැත්තම් අපිට ඒක වදින්න බෑ. අපිට ඒක වදින්න බෑ. සෝරි. ඔයා ඔය ටයර් එක අමින් මේකේ ප්‍රයිස් කීයද කිව්වේ? 1.55ද? ඒ කියන්නේ 150ක් වගේ වෙනවා මේ බයික් එක. මේ 2024 බයික් එක. Hello guys, welcome back to my channel. ඉතින් අද රෙසෙට්ලා ඉන්නේ සුපිරි රයිඩ් එකකට. කොහොද යන්නේ අපි? මෙයා සපාපා. සපාපා. අද රයිඩ් එක සෙට්ලා ඉන්න අපේ සෙල්ඩ් බෑරයිඩර්ස් ටීම් එකයි. ටෙක් රයිඩර්ස් සෙට්ටත් එක්ක තමයි අද පදින්නේ අපි. අපේ බයික්ස් මං ඉතින් ගියක් ඉන්නවද අපි? 1 2 3 4 6 අරේ ආශික් 6යි 7 8ක් විතර ඉන්නවා අපේ ටීම් එකෙන් 8ක් 8 දෙනෙක් විතර දෙනවා. රිම්සා රිම්සා ඉන්න. ඉතින් ගැම්මක් තමයි. මොකද වෙන්නේ? ඔය වෙන්නේ. නිගම්බු ගැම්ම. මං හිතන්නේ මේ ඔබත් එක්ක YouTube එකේ ගන්න පළවෙනි වීඩියෝ එක. ආ සිරාර මේ බොසා පෙන්නුවද? ඔව් පෙන්නුවා පෙන්නුවා. දැන් ලංකාවටම රයිඩර් සෙට් කරනවද? රයිඩර් එකක් යන්න අපි අනිවාර්යෙන්. කොහෙද යන්නේ? කොහෙද යන්න ඕනේ වාර? ලංකාවේ බයික්ස් නම් ඉන්නේ සුපර් බයික් නම් රිම්ස තමයි. ඉතින් මොකද වෙන්නේ ඉතින්? හරි හරි ගන්න. මේ ඉන්නත් දෙකද? නෑ ඉන්නවා ඉතින්. ඔයාලා ඉතින් රිච් කිඩ්ස් ලා නේ බ්‍රෝ. කිඩ්ස් ලා. ඊමත් තල්ලු ස්ටාර්ට් කරන්න බෑ මොකද ස්ටාර්ට් කරන්න බෑ ටෙනන්ස් ලා රෙඩේ. අද තියෙනවා අපේ සෙට් එකට අලුතෙන් බහපු බයික්ස් කීපයක්ම. මේකත් අලුතෙන් අරන් ආපු බයික් එකක් R6 එක. මේකෙත් කාබන් ෆයිබර් පාර්ට්ස් ටිකක් තියෙනවා. ස්ටොක් සයිලන්සර් එක තියෙන්නේ. ඊට අමතරව සුපිරි බාණ්ඩයක් තියෙනවා තව. අපි වස්පින් ගියලුත් මේ බයික් එක. මේක මොකද්ද මේ 92 මේක 919 මෙයාගේ ඩ්‍රීම් බයික් එක මේක මේන්කම් මෙයා හොය හොය ඉඳියේ අන්තිමට හම්බුණා මං හිතන්නේ ගිය අවුරුද්ද ඉඳන් හෙව්වනේ මේක ගන්න බ්‍රෑන්ඩ් නිව් වගේ නේ බයික් එක මේක අවුරුදු කීයක් පර නේද මේක 1999 එනකොට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් දිනවා නේ ඔව් ඔව් සුපර්බ් මම මේක ඉස්සරම දැක්කේ ලංකාවේ අනිල් ඇගාව මේක සුපිරිම බයික් එකක් නියන් දල ඇතෙක් වගේ තමයි මේක ආසම් බයික් එකක් CBR 250 ඒ අර ඒ වගේ තියෙන ස්ටිකර් එක ඔක්කොම සිරාවට තියෙන. ඒ කියන්නේ ෆයර් බ්ලේඩ් ඒ වගේ. බ්‍රෂ් මාක්. ඔව් ක්ලාසික් ඉතින් ලංකාවෙත් මේ ඒ කියන්නේ මේ නම් ඩුබායි වල මම හිතන්නේ ඒ දෙකක් දෙකෝ තියෙන්නේ. මේක කොහොමද හෑන්ඩ්ලින් එහෙම පර්ෆෝමන්ස් කොහොමද? ඔක්කොම ඇනලොග් තියෙන්නේ. කවින්ද ගියේ පැද්ද කවින්දෙන් ආවන් කොහොමද කියලා. සුපිරි මේක රවුමත් දාලා බලමු අපි අද. ලංකාවේ තියෙනවද මේවා? ලංකාවේ බං මම දකලා තින්නේ කෙනයි දෙන්න එකම නේද තේරුම් ගන්න ඕනේ දැලුවා තම ලංකාවට යන්න ඕනේ එහෙනම් ගයිස් අපි මීටින් පොයින්ට් එකට අපි දැන් සෙට් එකම මීටින් පොයින්ට් එකට මූව් වෙනවා එහෙනම් මීටින් පොයින්ට් එකට ගිහිල්ලා සෙට් එමු ඉතින් අපි දැන් තමයි මීටින් පොයින්ට් එකට ආවේ අද GS එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේයක් මම හිතන්නේ ආවමයි අපේ රයිඩ් එකේ කරන මේ වගේ. Tico, where is your bike? This one. Really? I saw you are doing tank jobs. Yeah. Thank you sir on the day. මේ පේනවා ට්‍රැක් සීන් එකේ ඉන්නේ මෙයාලා මේ අපිත් එක්ක දැන් මෙයාලා දුවන්න බෑ මේ කියන්නේ ප්‍රොෆෙෂනල් රයිඩර්ස් ලා. මම කියනවා අපේ ටයර් මෙන්න මේ වගේ නැත්තම් එහෙම තිබ්බ නැත්තම් අපිට ඒක වදින්න බෑ. අපිට ඒක වදින්න බෑ. සෝරි. ඔයා ටයර් එක ටයර් එක මගේ කට්ට ලස්සන දිනවා. මේ වගේ දින් ට්‍රැක් එකට දාලා මෙයා පේනවනේ මේ පුට්ටස් ගාලා මේ එහෙනම් ගයිස් අපි බලමු රයිඩ් එක මොන වගේ වේවිද කියලා.
හලෝ ගයිස් අපි දැන් තමයි ලොකේෂන් එකට ආවේ සපා පාක් එක ගාවට අවිල්ල ඉන්නේ සපා පාක් එක යහ පැත්තේ තියෙනවා ඉතින් එන්ට්‍රන්ස් එක තමයි මේ කට්ටිය පොලිමේ ඉන්නේ ඇතුළට යන්න මේ මේක මෝටර් ෂෝ එකක් නේද මම දන්නේ නැහැ ඇතුළේ මොකක්ද වෙන්නේ ක්ලාසික් වාහන වගේ මෝටර් ෂෝ එකක් තමයි අපි බයික්ස් ටික මේ වගේ මේ බයික්ස් ටික ලයින් අප් කරලා තියෙනවා ඉතින් අපි තව කීප දෙනෙක් ඇතුළට දැම්ම අර පැත්තෙන් ගිහිල්ලා ඇත්තටම කිව්වොත් අපට එන්ට්‍රන්ස් ෆී අර බබ් කොල්ලක් දීලා තින්නේ ඔව් කවුද මොකද වෙන්නේ සිල්ලේ ඉන්නවා සිල්ලේ ඉන්නවා ඔය හිමින් යන්නේ ඔය මගේ ඇඟ අස්සමයි එන්නේ හැම තිස්සෙම යන්නේ මිනිමා කලවල මම ඉතල ඉල්ල පොඩ්ඩක් ස්ලෝ ගන්නවා ඉතින් මූ ඇවිල්ලා ඇඟ අස්සේ යන්න හදනවා අපි ඇතුළට ගිහිල්ලා සෙට් වෙමු මේ වේනවනේ ලංකාවෙන් අටාම කරන දේවල් හොරාට පණින්න බලනවා පාක් එක. ඩිරම් ඩිරම් පහක් දීලා ඇතුළට යන්න ඒකත් හොරාට පණින්න තමයි බලන්න. මහ මොල කරු ඉස්සර හැම වෙනවා. පේනවනේ ඉතින්. පොලිමේ ඉන්න බෑ. මං හිතන්නේ සපා පාක් එකේ අපිද ගොවිද මුලින්ම පාක් එකට හොරාට පණින්න. පේනවනේ. පේනවනේ ඉතින් අපි උන් කරන වැඩ. ඉන්න යන්න පුළුවන් ඊසියා. අඩෝ බේල්වට් එක මේ අමුදා සීන් නැත් තින්න කියලා කට්ටි බලන කට්ටි මේ හෙල්මට් එක දීපා විනාඩි පහක් දීපා ඒ අරකට දීපා හෙල්මට් එක ඒ මගේ අයියා හෙල්මට් ඔක්කොම ඩුබායි ලන් තින්න මිනිස්සුත් පණින විදිය වරේ ලාර විසු බස් වරේ වරේ මගේ හෙල්මට් එක ගනි ඉස්සරහට ගියම් බලා ගන්න පුළුවන් ක්ලාසික් වාහන තමයි ගොඩක් තියෙන්නේ මම ඔයාලට පෙන්වන්න ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන වාහන කියලා මෙන්න බාණ්ඩේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන වාහන ගොඩක් ක්ලාසික් වාහන සුපර් කාස් ඔක්කොම තියෙනවා මේ හැරි මම පෙන්වන්න කාස් තියෙනවා වටේම තියෙන වයිපර් එකක් මම ෆස්ට් ටයිම් දැක්කේ කලර් වෙනස් වෙනවද කියලා අඩෝ ඕනේ ව ඉස්සර අම්මට සී එකේ ඔයක දකින්නකොට පිස්සුවක් තමයි නෑ නෑ මේ ඉවෙන්ට් එකේ වාහන එනවා ක්ලාසික් වාහන ඩුබායි වල තියෙන ඒ වගේම අනිත් ස්ටේට් වල තියෙන වාහනත් එනවා ඉතින් ගොඩක්ම තියෙන ඩුබායි වල වාහන තමයි ඉතින් මේ ෆෝඩ් මස්ටැන්ග් එක මස්ටැන්ඩ් එක ලස්සනට රමඩ ගහලා තියෙනවා මෙතන. ඉතින් වාහන ගොඩක් තියෙනවා මෙතන. මෙතනින් ඔයාලට පෙන්වන සුප්‍ර එකක් තියෙනවා නට. සුප්‍ර පරණ ගතිය පෙන්වන්න නිකන් අර දිරලා වගේ ඒක පේන්ට් එකෙන් කරලා දෙනවා. මේවා තියෙන ඕනතර ලංකාවේ. මට සිටි. ඈ? ඔව් ලංකාවේ තියෙනවා. Volkswagen. ඔය බාණ්ඩේ. මෙන්න තියෙනවා සුප්‍ර එක. මට සිරි වෙන්න ටෝබෝ එක සුවත් තමයි. මොකද කියන්නේ රේස් එක තියමු. මට සිරි මේ මොකද්ද මේ? ඉතින් ඔයාලා දන්නවා ඩුබායි කියන්නේ නම්බර් 1 ඉතින් වාහන වලට. මෙහෙ ආවොත් ඉතින් බලා ගන්න පුළුවන් එක එක වාගේ වාහන. ලෝකේ තියෙන හැම වාහනෙම වාගේ මෙහෙ තියෙනවා. නැද්ද කමිදු? වාහන නම් ඩුබායි තමයි. මෙන්න තියෙනවා තවත් ක්ලාසික් බාණ්ඩයක්. ඇත්තටම කිව්වොත් මේ වාහන වල නම් නම් මන් දන්නේ නැහැ. මෙන්න දන්න කියන වාහනේ තියෙනවා ලැම්බෝගිනි. මේක නම් Nissan GT ආව. Benz. වාහන තියෙන ගොඩක් අනේ මන්ද කොහොම වෙන්නන්නද කියලා. මෙන්න තියෙනවා සුපිරි BMW එක. මේක කෙලින්ම පහත් කරලා දින්නේ පොළවේ ගෑවෙන්නම. මේවත් මං හිතන්නේ මන් නම් දැකලා නැහැ ලංකාවේවත්. මේ වාහන කොහෙවත් මන් දැකලා නැහැ මේ Audi එකක් මේක. ඉතින් අතන වල බලා ගන්න පුළුවන් ක්ලාසික් වාහන සෙට් එකක් තියෙනවා. Lamborghini වගේ තියෙනවා.
මේත් වයිපයි එකක්. මේ තියෙන්නේ වයිපයි එකක එන්ජින් එක. ඉස්සුවක් තමයි. මෙන්න දින අපේ ශාහිද්ගේ බයික් එක. එයා කොහම හරි ඇතුළට දාගත්තා. Bro, look at this. කොහමද මේක? BMW M2. මේක front cam එක කොහමද? සුපුරියක් තමයි මේක. BMW M2. ඉතින් මේ සෙට් එකෙන් BMW බලා ගන්න පුළුවන්. මම ආසම වාහනයක් තමයි Lamborghini කියන්නේ ඉස්සර ඉඳන්ම. Super cars වලින් Lamborghini කීපයක් තියෙනවා. ඒ limited edition මම ඔයාලට එකක් පෙන්නන්න. අරද ඉන්නේ. Limited edition එක. මේ වාහන කීපය ලෝගරම් ගහලා තියෙනවා. දුබයි පොලිසියල තියෙන වාහන. ලාන්සර් වේවක් තියෙනවා. රෙවොලූෂන් දෙකක් තියෙනවා මොඩල්ස් දෙකකින්. මේ ලාන්සර් රෙවොලූෂන් හිතන්නේ 6 evolution 6. තාම මෙතන ස්පෝට් කාර් ටිකක් කියනවා ඔයාලා බලා ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ Kawasaki ටෙන්ට් එක ගාව. ඉතින් S2 එකක් තියෙනවා. අමිත් මේකේ ප්‍රයිස් කීයද කිව්වේ? 1.55ද? ඒ කියන්නේ 150,000ක් වගේ වෙනවා මේ බයික් එක. මේ zero gravity double bubble එකක් දාලා තියෙනවා නේ. ඒක කම්පැනි නේද? මේ 2024 බයික් එක. ඉතින් මේක රෙජිස්ටර් බයික් එක. ඉතින් මේ බයික්ස් නම් තියෙනවා. ඉතින් මේක තමයි මෙතනින් තියෙන සුපිරිම බයික් එක. ඉතින් මේකේ වටිනම තැන සුපර් චාර්ජර්. ඉතින් ගයිස් මෙතන වාහන ගොඩක් තියෙනවා. මම බැලුවේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න මේ වාහන පෙන්වන්න ගියොත් මේ වීඩියෝ එක මං හිතන්නේ පැය දෙකක් තුනක් දිගට අරන් යන්න වෙනවා. මම මෙතන තියෙන වාහන ටික පෙන්වගෙන ගිහිල්ලා මෙතනින් වීඩියෝ එක නවත්තන්න. ඉතින් මෙතන තියෙන සුප්‍රා දෙකක් සුප්‍රා වාහන දෙකක් තියෙනවා. උඩ සුප්‍රා අතන තියෙනවා Subaru WRX, Nissan GT-R. ඉතින් මේ වාහන ටිකම කලිනුත් මම ඔයාලට පෙන්නනවා. මෙන්න Evolution එකක් තියෙනවා Mitsubishi. Evo එක මේ 6 එකක්ද මේ? Evo 4. 4ද? මම දන්නේ නැහැ. දන්නේ. අපි වාහන ගැන දන්නේ නැහැ නේ bro. අපි බයික් විතරයි දන්නේ. Bro, how much this one piece? 25 for the basics, 80 for the premium, 30 for the this American බඩක් තියෙනවා මෙන්න. නිෂාන් බඩක් තමයි පෙන්වන්නේ ඔයාලට. නිෂාන් 300 ZX fair lady. මේක WRX ද බා? වාහන ගොඩක් තියෙනවා. ඉතින් මේව පෙන්වලා ඉවර කරන්න බෑ. එකින් එකට ගියොත් ගොඩක් වෙලා යනවා. ඉතින් මම අතරින් පතර පෙන්වගෙන යන්න. මේ Evolution එකක්. Lancer. මොකද්ද මේ වාහනේ?
මේක එන්ජින් එක බලන්න ඕන. අම්මා මේක GTR එක. මෙන්න තියෙනවා තව සුපිරි බණ්ඩයක්. මේ වගේ වයිතින් ෆිල්ම් වල තමයි දැකලා තියෙන්නේ. මේ වගේ ඉවෙන්ට් එකක් තිබ්බොත් තමයි අපිට බලා ගන්න පුළුවන් මේ වගේ කාස්. ඉතින් ඔයාලට පේනවද කොච්චර වාහන තියෙනවද කියලා මෙතන පාක් කළා. ඉතින් ගොඩක්ම තියෙන්නේ කාස්. ඒ වගේම බයික්ස් කීපයකුත් තියෙනවා. ලොකුවට බයික්ස් නම් නැහැ. ඉතින් කවසාගේකින් මෙතන දාලා තියෙන බයික්ස් කීපයක්. ඒ වගේම ඩුගාටිකින් අතන බයික්ස් කීපයක් දාලා තියෙනවා. එන්න වයිෆයි එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. මේ කොල්ලෝ එක්කන් ඇවිල්ලා ලන්ච් බ්‍රේක් එකක් දීලා නැහැ. මේ පේනවනේ තුනමාර වෙලාව. කොල්ලෝ වැඩกินනේ. ඕනේ සිරා. බස්මින් රයිඩ් ඕගනයිස් කරලා කන්න දෙන්නේ නැහැ නේ කොල්ලෝ. කන්න දෙන්නේ නැහැ බඩගිනේ. මොකද කවන්නේ? මෙයාගේ ගානේ අපිට ඔක්තු වරන් දෙන්නම් යුවා තවන්න. මියාමික්ස්ෙන් අපිට දෙන්න ඕනේ ස්පොන්සර්. ඩිස්කවුන්ට්. ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් ගයිස් වීඩියෝ මෙතනින් නවත්තන්න කියලා බැලුවේ. පුළුවන් හැම වාහනයක්ම වගේ මම ඔයාලට පෙන්නනවා. දෙකට මෙන්න මගේ channel එකත් එක්ක ඉස්සරහට යන ride එකකින් අපි සෙට් වෙමු. ගොඩක් දුරට අපි ලෝන් ride එකක් ඇයි ගොඩක් දුරට කුචේර හරි කොර්ෆකන් පැත්තර වගේ තමයි අපි ride එක plan කරන්න හිතන් ඉන්නේ. බලමු අපි ඉස්සරහට යන සුපිරි ride එකකින් සෙට් වෙමු. එහෙනම් guys see you.